ලංකාවේ එතෙක් මෙතෙක් මේ නිදහසෙන් පස්සේ දේශපාලනය ඇතුළේ වඩාත්ම පෙරලියක් කරපු කෙනෙක් තමයි රොහණ විජේවීර කියලා කියන්නේ. ඒ පෙරලිය කරන්නත් මේ සමාජයක් මහා අවදි කිරීමකට ලක් කරන්නත් එක්තරා අතකට බලපෑ ඌ කිතිබ මේ අධ්‍යාපන ක්‍රමවේදය පන්තිපා කියන එක. මං හිතනවා එදා සමාජයේ දේශපාලන වශයෙන් දේශපාලනිකව නූගත් වෙලා තිබ්බ සමාජයේ දේශපාලනික වශයෙන් සවිඥානික නොවිච්ච සමාජය ඔහුට පුළුවන් වෙනවා දේශපාලනික වශයෙන් යම් දැනුමක් දීලා අධ්‍යාපනයක් දීලා දේශපාලන වශයෙන් සවිඥානික කරන්න. අපේ මේ අධ්‍යාපනයේ ඇතුලේ නීතිය කියන එක අපි උගන්වන්නේ දේශපාලනය කියන එක අපි උගන්වන්නේ නැහැ. පුරවැසියෙක් වෙන්නේ කොහොමද කියලා උගන්වන්නේ නැහැ. මිනිහෙක් වෙන්න ඕනේ කොහොමද කියලා උගන්වන්නේ නැහැ. විෂයන් ටිකක් විතරක් ඉලක්ක කරගත්ත කෘතිම මිනිස්සු ටිකක් හදනවා. ඒ මිනිස්සුන්ගේ අර්බුදය තමයි මේ සමාජයේ මේ වෙනකොට තියෙන්නේ. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් බිහි වුණත්, ඉංජිනේරුවෙක් බිහි වුණත්, ගුරුවරයෙක් බිහි වුණත්, මාධ්‍යවේදී මහත්මයෙක් බිහි වුණත්, දේශපාලකයෙක් බිහි වුණත් ඔහුට පුරවැසියෙක් හැටියට හැඩයක් තියෙන්න ඕනේ. සමස්ත සමාජය ගැන ඔහුට කියවීමක් තියෙන්න ඕනේ. සමස්ත සමාජය ගැන දැනීමක් ඔහුට තියෙන්න ඕනේ. ඒක එන්නේ නැහැ. හිතන් ඉන්නේ දේශපාලනයට යටතේ ඉන්නවද නැහැ. දේශපාලකයා කියන්නේ එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් කියන්නේ ජනතාවට සේවය කරගන්න, පත් කරගන්න කෙනා. තමන්ගේ වැඩ ටික කරගන්න, තමන්ගේ රට මෙහෙවන්න, තමන්ගේ ජන පරමාධිපත්‍ය අයිතිය ඡන්දයක් බවට පත් කළා අවුරුදු 6කට රට බාර දෙන කෙනා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? මේ නූගත්කම, දේශපාලන නූගත්කම, මම වචන පාවිච්චි කරා, දේශපාලන නූගත්කම නිසා මිනිස්සු හිතන් ඉන්නවා ඒ පත් වෙලා යන කෙනා මහා දෙවියෙක් කියලා. රතුලින්දක, නිල්ලින්දක, කහලින්දක, කොළින්දක වැටලා ඉන්නේ. එතකොට මේ ලිඳ ඇතුළ විතරයි හිතන්නේ, මේ ලිඳෙන් දකින්න අහසේ පොඩ්ඩ විතරයි දකින්නේ. එතකොට හිතනවා මේ ලෝකෙම රතු පාටයි, මේ ලෝකෙම කොළ පාටයි, මේ ලෝකෙම කහ පාටයි, නිල් පාටයි. තව කණ්ඩායම් ලිංහාරන. ඔව්, තව කට්ටිය ලිංහාරහාර හොයනවා කට්ටියව දාන්න. එතකොට වැරදිලා හරි අලික් ලිඳක හරි එක්කෙනෙක් මේ ලිඳට පැටනොත් වෙනම ඝට්ටනයක්. එතකොට අපි විශ්වාස කරන ලිඳෙන් එළියට ඇවිල්ලා මේ ලෝකෙ දකින්න, මේක අහසේ ඉඳන් මේ සමාජයේ දිහා දකින්න, ලිඳ ඇතුළේ ඉඳන් අහස දකින්න වෙයි, අහස ඉඳන් මේ සියල්ල දකින්න නම් හොඳම දේ තමයි, ඉනිමග තමයි අපිට හදලා දෙන්න පුළුවන් අධ්‍යාපනය. හදන මිනිසුන්ගේ වේදිකාව. අයිබුවන්, ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එක්වන්නේ ජනපෞර වැඩසටහන සමගයි. ඉතින් රට හදන වේදිකාව හැටියට අපි හොඳ ආකාරම දන්නවා ඔබ බෙහෙවින්ම අපට ඇලුම් කරනවා. ඔබ දැන් බොහොමත් අපට සමීපයි. වැඩසටහන ඔබ වැළඳගෙන ඉවරයි. බොහෝ දෙනෙක් අපිට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ වගේම ඔබ අපිට දුරකථනයෙන් කතා කරලා යම් යම් ප්‍රතිචාර දක්වනවා. මට හිතුණා අද දවසේ එම ප්‍රතිචාර ඔස්සේ කිසියම් සාකච්ඡාවකට පොඩි ඉඩක් වෙන් කරගැනීම හොඳයි කියලා ජනපෞර ඇතුලේ. ඔබ දන්නවා මේ ජනපෞර වැඩසටහන් මාලාව වෙන්වන්නේම කිසියම් වූ දේශපාලන කියවීමක්, නිවැරදි දේශපාලන කියවීමක් මේ රටට ගෙනියන්න, මේ ජන විඥාණයට ගෙනියන්න. අපි පැහැදිලිවම දන්නවා වර්තමාන සමාජය ඇතුළේ තියෙන දේශපාලන කියවීම අපිට විභාග කරන්න එනවා. එය වැරදිද නිවැරදිද කියලා ඒ විනිශ්චය මත ඉඳගෙන අපි ටිකක් මේ රික්තකයක් පුරවන්න දරන උත්සාහයක්. මම හිතන්නේ ඔබය තේරුම් අරගෙන වෙන්න ඇති අපෙන් විමසුවා ජනපෞර කියලා කියන්නේ පන්ති මාලාවක්ද කියලා. වෙන්න පුළුවන් මේ ඔබ වැළඳ ගන්න විදිය, මේ දේශ ඔබ බලන විදිහ හරි වැදගත්. බොහොම සංයමයෙන් බොහෝ අය මේ වැඩසටහන දිහා බලලා තිබුණා. තවත් අය මේ වැඩසටහන දිහා කිසියම් ආවේගත් එක්ක බලලා තිබුණා. අපි මේ මොහොතේ අපේ මනසේ තියෙන දේශපාලන මනෝභාවය පැත්තකින් තියලා, මොකද මේ වෙලාවේ අපේ ඇඟ ඇතුලේ වැඩ කරන්නේ පිටස්තර ලෝකයෙන් මනස් කුහරයට දාපු විවිධ දේශපාලන සංඥා එක්ක. අපි කියන්නේ මේ සංඥා පොඩ්ඩක් පැත්තකින් තියලා වෙනත්ම දේශපාලන මානයකින් මෙහිදීහා බැලීම අතිශය වැදගත්. ඒ නිසා මා හිතුවා මේ අද වැඩසටහන කිසියම් ආකාරයක වෙනසක් කරමින් එහි කථානායකයා දෙවන පරපුර නායක විජේවීර, ඔබ දන්නවාද මේ
මේ ජන පෞර වෙන්වන්නේම ඒ සඳහා බව අයිබන් විදු. ම කැමති දැන් මේ අර අපට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරේ ඔවුන් අපේ විමසා සිටියේ මේ සැබවින්ම මේ ජනපෞර පන්ති මාලාවක්ද කියලා ඒ විමසූ බොහෝ දෙනෙක් කිව්වේ විශේෂයෙන් ඔබේ පියාණන් රෝහණ විජේවීර මේ පන්ති කියන දේශපාලන පන්ති කියන ආකෘතිය සමාජයට ගෙනල්ලා ඒක කිසි මම එම එම මනෝභාවයක් තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඔබ මේකට උත්තරයක් ඕනේ. එතනින් පස්සේ අපි මේ අධ්‍යාපනයේ වැදගත් දේශපාලන අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව කතා කරමු. ඔව් හිතන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් මේ නිදහසෙන් පස්සේ දේශපාලනය ඇතුලේ වඩාත්ම පෙරලියක් කරපු කෙනෙක් තමයි රෝහණ විජේවීර කියලා කියන්නේ. ඒ පෙරලිය කරන්නත් මේ සමාජයක් මහා අවදි කිරීමකට ලක් කරන්නත් එක්තරා අතකට බලවැහැ ඌ කිතිබ මේ අධ්‍යාපන ක්‍රමවේදය පන්තිපා කියන එක. මං හිතනවා එදා සමාජයේ දේශපාලන වශයෙන් දේශපාලනිකව නූගත් වෙලා තිබ්බ සමාජය, දේශපාලනික වශයෙන් සවිඥානික නොවිච්ච සමාජය, ඔහුට පුළුවන් වෙනවා දේශපාලනික වශයෙන් යම් දැනුමක් දීලා අධ්‍යාපනයක් දීලා දේශපාලන වශයෙන් සවිඥානික කරන්න. එතකොට ඒක ඇතුලේ තමයි මිනිස්සු සටන් වලට හරි විරෝධතාවයන් දක්වන්න හරි පෙළඹෙන්නේ. මොකද මේ විතර ප්‍රශ්නේ අඳුර ගන්නවා. ඉගෙන ගත්තම තමයි මේක තේරුම් ගන්නෙ. ඉතින් එක අතකට යම් කෙනෙක් මේක පන්ති මහලාවක් හරියට කියනවා නම් මමත් කැමතියි. මොකද ඇත්තටම ඒක තමයි වෙන්න ඕනේ. මොකද ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ ලංකාවේ කියන කිසිම දේශපාලන පක්ෂයක් තමන්ගේ ඉන්න පිරිසට කණ්ඩායමට මේ දේශපාලන අධ්‍යාපනය දෙන්නේ නැහැ. සමස්ත රට ගත්තා. විශේෂයෙන්ම මේ සුද්ධ මේ රට අපිට දීලා ගියාට පස්සේ සුද්ධා යම් යම් තැන්වලින් පොඩි පොඩි කුණ්‍ය ටිකක් ගහලා තමයි ගියේ. අපිට තාම ගලව ගන්න බැරි වෙලා තියෙනවා. අපේ මේ අධ්‍යාපනයේ ඇතුලේ නීතිය කියන එක අපි උගන්වන්නේ නැහැ. දේශපාලනය කියන එක අපි උගන්වන්නේ නැහැ. පුරවැසියෙක් වෙන්නේ කොහොමද කියලා උගන්වන්නේ නැහැ. මිනිහෙක් වෙන්න ඕනේ කොහොමද කියලා උගන්වන්නේ නැහැ. විෂයන් ටිකක් විතරක් ඉලක්ක කරගත්ත කෘතිම මිනිස්සු ටිකක් හදනවා. ඒ මිනිස්සුන්ගේ අර්බුදය තමයි මේ සමාජයේ මේ වෙනකොට තියෙන්නේ. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් බිහි වුණත්, ඉංජිනේරුවෙක් බිහි වුණත්, ගුරුවරයෙක් බිහි වුණත්, මාධ්‍යවේදී මහත්මයෙක් බිහි වුණත්, දේශපාලකයෙක් බිහි වුණත් ඔහුට පුරවැසියෙක් හැටියට හැඩයක් තියෙන්න ඕනේ. සමස්ත සමාජය ගැන ඔහුට කියවීමක් තියෙන්න ඕනේ. සමස්ත සමාජය ගැන දැනීමක් ඔහුට තියෙන්න ඕනේ. ඒක එන්නේ නැහැ. ඉතින් අපි මේ කරන ව්‍යායාමයේ ඇතුලේ මේ කරන මේ උත්සාහය ඇතුලේ යම් කෙනෙක් මේක පන්තියක් හැටියට තියෙනවා නම් අපි සාර්ථකයි. මොකද ඔවුන් යම් ප්‍රමාණයක් මේක ග්‍රහණය කරගෙන තියෙනවා මේ අපි කරන කතාව. මොකද මේකේ කතා කරන්නේ සාම්ප්‍රදායික දේශපාලනය කතා කරන දෙන්න. සාම්ප්‍රදායික දැන් මේ ඡන්දයක් ඇවිල්ලා තියෙන මොහොතක අපි ගත්තම දේශපාලන වේදිකා දේශපාලන වැඩසටහන ගත්තොත් දේශපාලනය කතා වැඩසටහන නම දේශපාලන වැඩසටහන. මම නම් වලින් කියන වචන නෑ. අර නාලිකාව මේ නාලිකාව ඒ නාලිකාව කියලා දේශපාලන වැඩසටහන කරනවා. YouTube වල channel පිරෙන්නේ දේශපාලනය කරන හැබැයි ඇවිල්ලා දේශපාලක කරන්නේ මොකද්ද? ඔය එක තැනක මට කියනකො දේශපාලනය ගැන කතා කරනවා. විධායක විවස්සාදායක අධිකරණ ගැන කවුද කතා කරන්නේ? එතකොට ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් කියන්නේ මොකද්ද කියලා කවුද කතා කරන්නේ? ඒ වැතුලේ ඇති වෙන තර්ක විතර්ක මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් ඒකීය වෙන්න ඕනේද, සංධිය වෙන්න ඕනේද, ලිඛිත ව්‍යවස්ථාවක්ද, අලිඛිත ව්‍යවස්ථාවක්ද? ඒ වැතුලේ හැදෙන දේශපාලනික හැඩතල මේ රටක් ඉදිරියට ගෙනියද්දී දේශපාලනික වශයෙන් අපි කොහෙද මේ රට ස්ථානගත කරන්නේ? උපාය මාර්ගික ලෝක දේශපාලන බලකඳුරු මොනවද? මේ කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. මේක කතා කරන්න කතා කරත් ඒක තේරුම් ගන්න පුළුවන් මට්ටමකට මේ ජනතාවගේ ජන විඥානයේ පක්ෂ හදලා තියෙනවද? පාක්ෂිකව හදන්නේ තමන්ගේ පක්ෂයට වහල්ලු ටිකක් හදන්නේ. ඒක තමයි මේ අවුරුදු 70ක් අපිට වරදින්න හේතුව. අපි හදන්න ඕනේ පක්ෂයට පාක්ෂිකව නෙවෙයි, රටට පුරවැසියෝ. රටේ අනාගතේ රට පුරවැසියෝ හදන්න ඕනේ. ඉතින් අපි විශ්වාස කරනවා එහෙම උත්සාහයක් ඇතුලේ අපි මේක මේ දේශපාලන පන්තියක් හරියට අධ්‍යාපන රටක් හරියට කියව ගන්නවා නම් ගොඩක් අපි සාර්ථකයි කියලා. දේශපාලන අධ්‍යාපනය අනිවාර්යයෙන්ම යන්න ඕනේ ජනතාවට. මම ඔබ පොඩි හැමෝටම මේ මොහොතේ පුංචි කැඩපතක් දුන්නා කියලා හිතෙනවා. මේ තමන්ට තමන්ව කියවා ගන්න, තමන්ට තමන්ව බලා ගන්න. කියන්නේ තමන්ට තමන්ව තමන් පුරවැසියෙක්ද පාක්ෂිකයෙක්ද? දැන් ඔබ කල්පනා කරන්න පුළුවන් මේ ඔබේ දේශපාලන මනෝභාවය හැසිරෙන විදිය. අපි දන්නවා පාට වශයෙන් බෙදිච්ච ලකුණු හැටියට බෙදාගත්ත, පක්ෂ හැටියට බෙදාගත්ත, අපි කියනවා කිසියම් දෘෂ්ටීන් මත එල්බගෙන එම දෘෂ්ටියම තමයි කවු කෙදෙනකෝ හෝ මේ රටේ විමුක්තිය හදන්නේ කියන මහා සටනක. දැන් මම හිතන්නේ මේක එළියේ හදන්නෙත් මෙතිවරණයක් ආව ගමන් අපි කියන්නේ අරමුණා දැන් සටන කියලානේ. මම කියන්නේ මේ සටනේ අවසාන ඵලය එහි ජයග්‍රහණය සහ ජයපැන්වීම වගේ කියන කාරණා සිද්ධ වෙනවා. අන්තිමේදී රට පරාජය වෙච්ච ස්වභාවයක් තියෙනවා.
මට කියන්න දැන් මේක ටිකක් මා හිතනවා කතා කළ යුතුයි කියලා. දැන් ජනපෞර හැඩේ නිසා මේ සාකච්ඡාව මතු වුණේ. දැන් තව විදිහකින් ජනතාවට හිතුනොත් නේ අපිට එහෙම දේශපාලන අධ්‍යාපනයක් වැදගත් නැහැ. කියන්නේ අපි විභාග ලියන්නේ නෙවෙයි දැන් දේශපාලන පන්තියක් කියපු ගමන් එන්නේ දැන් ඔය දැන් තියෙන උපකාරක පන්ති දේශපාලන විද්‍යාව පන්තිකක අපිට එළිය හම්බෙනවානේ. ඒවා සහ මේවා අතර වෙනසක් චුට්ටක් පැහැදිලි කර ගැනීම අතිශය වැදගත් වෙයි කියලා මට හිතෙනවා ඉදිරියට. පැහැදිලිවම දැන් අපි විශ්වාස කරනවා දැන් මේක මේ දේශපාලනයේ ඇතුළේදී මේක මේ ඇයි පුරවැසියාට වැදගත් වෙන්නේ කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. මොකද අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ ලංකාවේ මහරෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා තෝරන එක. ලංකාවේ මහරෝහලේ ඉන්න ප්‍රධාන වෛද්‍ය අනිල් ජයසිංහ මහත්මයා, හෙක්ටර් වීරසිංහ මහත්මයාගේ අපිට ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය. මහරෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා තෝරන්නේ වෛද්‍ය මණ්ඩලයකින්. ඒ රෝහල් ක්‍රමවේදය ඇතුළේ සිස්ටම් මේකින් තමයි තෝරන්නේ. එතකොට ඒක තෝරන්න ඡන්දයක් හෝ මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයක් ඇතුළෙන් ඔවුන් මහරෝහල පාලනය කරන්න අවශ්‍ය ප්‍රධාන වෛද්‍යවරයා තෝරද්දී ඒ වටේ ඉන්නේ තවත් වෛද්‍යවරු කණ්ඩායමක්. එහෙම නැත්නම් ඒ වෛද්‍ය ශේෂ්‍යත් එක්ක ගැට ගැහිච්ච පරිපාලන ශේෂ්‍යද ඉතාම ඉහළට ගියපු නිලධාරීන් කණ්ඩායමක්. එතකොට ඔවුන්ට ඒ ශේෂ්‍යය සම්බන්ධයෙන් ප්‍රාමාණික බුද්ධියක් තියෙනවා. එතකොට ඒකෙත් එක්ක ගැනගෙන වෛද්‍යවරු දන්නවා මේතන්ට ගැළපෙන වඩාත්ම සුසු කෙනා කවුද මේ ශේෂ්‍යට. හැබැයි දේශපාලකයා එනත රටේ ජනාධිපතිවරයා තෝරද්දී රටේම තියෙන ලෙඩේට වෙදා තෝරද්දී අපි ඒකේ තෝරීමේ බලය දීලා තිනවා සමස්ත ජනතාවටම. හැබැයි ඒ සමස්ත ජනතාවටම ඒ බලය දුන්නට ඒක තෝරන්න අවශ්‍ය දැනුම පද්ධතිය දීලා නැහැ. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කියන්නේ මේ රට සර්වජන ඡන්ද බලය අයින් කරන්න ඕනේ කියන එක නෙමෙයි මේ කියන්නේ. ලෝකේ අනිත් රටවල් වල පාසල් අධ්‍යාපනයේ ඇතුළෙන්ම මේ දේශපාලන විද්‍යාව විතරක් නෙමෙයි ඔවුන්ට කියලා දෙනවා නායකයෙක් කියන්නේ කවුද? නායකයෙක් දේශපාලන වෙන්න පුළුවන් වෙනත් තැනක වෙන්න පුළුවන්. නායකයෙක් කියන්නේ කවුද? නායකයෙක් තියෙන සුසුකම් මොනවද? අපි නායකයෙක් අඳුනගන්නේ කොහොමද කියන එක පාසල් අධ්‍යාපනයෙන් උගන්වනවා. ඒතර මේ පාසල් අධ්‍යාපනයෙන් අධ්‍යාපනයක් ලැබලා එළියට එන තරුණයා වැඩිහිටියා දන්නවා තමන්ගේ රට ගිනියන්න ඕන හොඳ නායකයෙක් තෝරගන්නේ කොහොමද කියලා. ඒතර ඒ වගේම තමයි මේ පාසල් අධ්‍යාපනයෙන් දේශපාලනය උගන්වනවා ළමයින්ට. දේශපාලනය කියන්නේ මොකද්ද? රටක් පාලනය කරනවා කියන්නේ මොකද්ද? අපි අපි අපිට අපිව පාලනය කරන්න මිනිසෙක් අපි තෝරනවා. හැබැයි අපිට දැනුම් පද්ධතියක් නැහැ අපි තෝරන්න ඕනේ කොහොම කෙනෙක්ද කියලා. මේක හරිය උදාහරණයක් ගත්තේ මේ රෝහල් ශේෂ්ඨ අනිත් ලංකාවේ තියෙන ගොඩක් ශේෂ්ඨයන් වල එහෙමයි. ඒ ශේෂ්ඨයේ ප්‍රවීණ. හැබැයි අපිට ලංකාව එහෙම කරන්න බෑනේ. ඔක්කොම ඡන්දදායක ටික ගෙනල්ලා එක්සෑම් එකක් තියලා නෑ ඒ එක්සෑම් එකෙන් ලකුණු 60ට හරි 70ට හරි වැඩියෙන් ගන්න අයට විතරයි ඡන්දේ දාන්න පුළුවන්. එහෙම එකක් කරන්න බෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නොවන දෙයක් හිතුව විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි අපිට අවම දේශපාලන විද්‍යාව ගැන දැනුමක් අවශ්‍යයි අපේ නායකයව තෝරගන්න. එහෙම නැතුණා මොකද වෙන්නේ? නායකයා ඇවිල්ලා කාට හරි බැන්නම විවේචනය කරාම පෞද්ගලික දැන් මේ දේශපාලන විද්‍යාව බලන්නකො කතා කරන්නේ පෞද්ගලික දේවල්. ඔයාගේ නෝන මොකද? ඔයාගේ දරුව මොකද? ඈ අම්මට මොකද උනේ? තාත්තට මොකද උනේ? ඈ ඊට පස්සේ ඇඟේ මොන හරි තියෙන අඩුපාඩුවක්. නැහේ මුක්කමක්. ඕවනේ කතා කරන්නේ. මං කර කලින් කිව්වේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය මේ ශේෂ්ඨයන් ඇතුලේ ප්‍රජාතන්ත්‍රය සමාජවාදී මොකද්ද? ධනවාදී මොකද්ද? ලිබරල් චින්තනය මොකද්ද? ජාතිකවාදී කියන්නේ මොකද්ද? ඒව ඇතුලේ ගොඩනැගිච්ච ලෝක රටවල් මොනවද? ලෝක වෙච්ච මහ පරිමාණ විප්ලවයන් මොනවද? ඒ ඇති ලෝක පරිවර්තනය වුණේ කොහොමද? සමාජ වෙනස් කරේ කොහොමද? ඇමරිකාව ගොඩ නැගුණේ කොහොමද? රුසියාව ගොඩ නැගුණේ කොහොමද? ඉංගලන්තේ ගොඩ නැගුණේ කොහොමද? ඒ රාජ්‍යම් බිඳ වැටුණේ කොහොමද? මේ ලෝක ඉතිහාසයේ විකාශනයක් තියෙනවා, මානව පරිණාමයක් තියෙනවා. මේවා ගැන යම් යම් දැනුම් ප්‍රමාණයක් මේ සමාජ මිනිසුන්ට තියෙන්න ඕනේ. ඉතින් ඒක තිබුණොත් තමයි ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ තමන්ට ගැලපෙන හොඳ නායකයෙක් තෝරගන්න. ඉතින් මේක වැදගත්. මම අර කලින් කෝවාගේ මහරෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා තෝරනකොට ඒක තෝරන්නේ ඒ ශේෂ්‍රයේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තියෙන ඒ මිනිස්සු ටික. මොකද ඒ ඇයිට ඒ බුද්ධි මට්ටමක් ඒ අධ්‍යාපනයක් ලැබලා තියලා තියෙනවා. ඒතර දේශපාලනයේදී අපිට හැමෝම දේශපාලන විද්‍යාව කරලා ඒකක් ගන්න ඕනේ, බීකක් ගන්න ඕනේ කියලා නෙමෙයි කියන්නේ. අවම නායකයෙක් කියන්නේ කවුද? දේශපාලනය කියන්නේ මොකද්ද? මේකෙන් අපිට වෙන්නේ මොකද? දැන් අපිට විතර තමන්ගේ අයිතිවාසිකම් දන්නේ නැති මිනිස්සු ටික. මේ හිතන් ඉන්නේ දේශපාලනයට යටතේ ඉන්නවද නැහැ? දේශපාලකයා කියන්නේ එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්,
ජනාධිපතිවරයෙක් කියන්නේ ජනතාවට සේවය කරගන්න පත් කරගන්න කෙනා. තමන්ගේ වැඩ ටික කරගන්න, තමන්ගේ රට මෙහෙවන්න, තමන්ගේ පරමාධිපත්‍ය අයිතිය ඡන්දයක් බවට පත් කරලා අවුරුදු අයකට රට බාර දෙන කෙනා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? මේ නූගත්කම, දේශපාලන නූගත්කම, මම වචන පාවිච්චි කරා, දේශපාලන නූගත්කම නිසා මිනිස්සු හිතන් ඉන්නවා ඒ පත් වෙලා යන කෙනා මහාදෙවියෙක් කියලා. මා මේ දෙවියෙක් ඔහු යටතේ අපි ඉන්න තමයි අපි පත් කරගෙන යවන්නේ නැහැ. ඔහුන් සේවකයෝ. මේ රටේ බැටික කරගන්න අපි පත් කරගත්ත සේවකයා. 33 කෝටියක් අපි පත් කරනවා. පත් කරනවා. හැබැයි ඉතින් අන්තිමට පාර්ලිමේන්තු ගිහිල්ලා මන්ත්‍රීවරු ඒගොල්ලෝ පාර්ලිමේන්තු ගන්නකො. ඔබතුමා කියන්නේ මේ පහුගිය කාලේ 77 විතර පස්සේ හැදිච්ච මේ පාර්ලිමේන්තුව ඇතුලේ හරවත් දේශනාවක්, එක හරවත් කතාවක්. ඒ තමයි රට ඇත්තටම. මේ රට, ඒ කියන්නේ ජනතාවටත් නෑ, මේ පාර්ලිමේන්තු වල මන්ත්‍රීලටත් නෑ. ඒ සමස්ත සමාජයෙන්ම තේරලා ඉහළට ගිය නියදී එසේ නම් පහළ පිළිබඳව අපට ආයේ වෙන කතා කරන්න දෙයක් නැහැ. දැන් ඔබතුමා වැදගත් තැනකට ආවා. එක තැනකදී එකක් තමයි මේ මිනිස්සුෙකුට තමාට තමාගේ අයිතිවාසිකම් පාර්ශවය වැටහෙන්න නම්, තේරෙන්න නම් ඔහුට හැඟෙන්න ඕන ඔහු ගෞරවනීය පුරවැසියෙක් කියලා. මම ඒ වචනේ පාවිච්චි කරනවා. දැන් ගෞරවනීයයි නිතරම පුරවැසියෙක්, හැම මිනිහෙක්ම සමානයි, හැම කෙනෙකුටම තියෙනවා මම බොහොම ගෞරවයෙන් අභිමාණයෙන් තමන්ගේ දිවිසරිය නිමා කරන තෙක් උපදේශයට මරණය දක්වා විශිෂ්ට මිනිහෙක් හැටියට දිවි ගෙවලා ඒක ඉවර කරන්න, කාගෙන්වත් බාධාවක් ගැටලුවක් පිටස්තරේ නොවි. දැන් මෙන්න මේ ගෞරවනීය උත්තරීතර තත්වය මිනිහෙකුට තේරෙන්නේ ඔබ කිව්ව අර පුරවැසි භූමිකාවේදී. දැන් මේ දැන් ඉම පුරවැසියා කෙසේ හෝ මාවතක් දිගේ ගිහිල්ලා ඔහු පාක්ෂිකයෙක් බවට පත් වුණ ගමන්, නැත්නම් එවැනි ලිඳකට වැටුණ ගමන්, එහෙම ලිං වලට වැටුණු ප්‍රජාවන් තමයි අපිට මේ ඇතුලේ දකින්න තියෙන්නේ. මම කියන්නේ මේක මහා ඛේදවාචකයක් කියන්නේ මේ 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 අපිට උත්තර හොයන්න තියෙන්නේ මේ රටක රටක් හදන්න විතරක් නෙමෙයි, පුරවැසියා දෘෂ්ටිවාදයෙන් ගලව ගන්න. මම කියන්නේ ඒක කරන්නේ නැවත ඔබ කිව්ව අධ්‍යාපනයේ වෙන මාවතක් තියෙනවද? මට කියන්න පැහැදිලි කරන්න මේ මුග්ධභාවය සමාවෙන්නේ වචනේ පාවිච්චි කරලා අපි කියමු ඒ නොදන්නාකම කියලා. එහෙම වෙන්න පුළුවන්. මුග්ධභාවය ටිකක් අපි සැර වැඩි නම් අපි කියනවා මේ නොතේරෙනකම, නොදන්නා බව කියලා. එතකොට දැන් අර තේරෙනකමින් නොතේරෙනකමට ගමන් කරපු කෙනාට නැවත ඔහුට ඔහුව කියවා දීමට අපිට තෝරන්න පුළුවන් වෙනත් උපාය මාර්ග තිබේ. පැහැදිලිව මං හිතන්නේ අර හොඳ කාරණාවක් මතු කරා. මේ දැන් හැමෝම අර හදාගත්ත පුංචි පුංචි ලිංග වලට වැටිලා තියෙන්නේ. එතකොට මේකෙන් එළියට එන්න මේ තමා කවුද, තමා පුරවැසියෙක් ලෙස තමන්ගේ යුතුකම් මොනවාද, වගකීම් මොනවාද, අයිතිවාසිකම් මොනවාද කියලා තියෙන එක තේරුම් ගන්න පළවෙනි එක තමයි දෘෂ්ටියක් දැක්මක් තියෙනවා. මේ ජාතියේ දෘෂ්ටියක් දැක්මක් නැහැ. ඒතරේ දෘෂ්ටියක් දැක්මක් දෙන එක කරන්න වෙන්නේ තරකින වගේ අධ්‍යාපනික සහ මහා සමාජ වෙනස් කිරීමේ වැඩසටහනක් ඇතුලේ. ඉතින් මං හිතනවා අපිට තියෙන හොඳම සහ ප්‍රධානම දේ තමයි ඔය අපි කතා කරපු දැනුම ලබා දෙන එක. දැනුම දුන්නට පස්සේ, දැනුමෙන් සන්නත් කරාට පස්සේ මිනිහට ඒකෙන් ලිඳෙන් එලියට එන්න ඉන්නමක දුන්නා වගේ. දැන් මේ රතු ලිඳක, නිල් ලිඳක, කහ ලිඳක, කොළ ලිඳක වැටිලා ඉන්නේ. එතකොට මේ ලිඳ ඇතුළේ විතරයි හිතන්නේ, මේ ලිඳෙන් දකින්න අහසේ පොඩ්ඩ විතරයි දකින්නේ. එතකොට හිතනවා මේ 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 ලෝකෙම රතු පාටයි, මේ ලෝකෙම කොළ පාටයි, මේ ලෝකෙම කා පාටයි, නිල් පාටයි. තව කණ්ඩායම් ලිං හාරනවා. ඔව්, තව කට්ටිය ලිං හාර හොයනවා, කට්ටියව දාන්න. එතකොට වැරදිලා හරි අලික් ලිඳක හරි එක්කෙනෙක් මේ ලිඳට පැන්නොත් වෙනම ගැටණයක්. එතකොට අපි විශ්වාස කරන ලිඳෙන් එළියට ඇවිල්ලා මේ ලෝකෙ දකින්න, මේක අහසේ ඉඳන් මේ සමාජයේ දිහා දකින්න, ලිඳ ඇතුළේ ඉඳන් අහස දකින්න වෙයි. අහසින් දැන් මේ සියල්ල දකින්න හොඳම දේ තමයි, ඉනිමග තමයි අපිට හදලා දෙන්න පුළුවන් අධ්‍යාපනය. ඔබ දන්නවා මේ මිනිසා කියන සතා මේ අපි දන්නවා කොහොමත් මනසෙන් උසස් කියලා අපි හඳුන්වනවා. දැන් පැහැදිලි මනසෙන් උසස් තමයි, හැබැයි මිනිසාට තියෙන උසස් කළ හැකි මනසක්. එතකොට දැන් අපි දන්නවා මේ මනස කිසියම් ආකාරයකට පුහුණු කිරීමකට ලක් කරොත් ඒ පුහුණුවේ ඇතුලේ තමයි අපිට තත්වයන් ටික මුණ ගැසෙන්නේ. ප්‍රාථමිකව මනස පුහුණු කළ කෙනෙකුට මුණ ගැහෙන තත්වයන් නෙවෙයි දියුණු කළ මිනිහෙකුට හම්බෙන්නේ. ඉතින් අපි රට පිළිබඳ නැවත ආදේශ කරොත් දේශපාලනයට මේ කතාව ගෙනාවොත් දැන් දේශපාලනය පිළිබඳ ප්‍රාථමික දැනුමක් පුහුණු කළ කෙනෙකුට හම්බෙන්නේ ප්‍රාථමික දේශපාලන සංඥා ටිකක්. හැබැයි ඔහුගේ දේශපාලන කේවීම ටිකක් ඉහළ තැනකට පරිවර්තනය කරපම ඔහුට ටිකක් ඉහළ විශිෂ්ට දේශපාලන තත්වයන් ටිකක් මුණ ගැහෙනවා. එතකොට අපි මේ අපේ හිතේ දැන් පක්ෂද බලයට ගේන්න ඕනේ, එහෙම නැත්නම් මේ මිනිස්සුද බලයට ගේන්න ඕනේ වගේ කාරණාවලින් ඈත් වෙලා මේ පුරවැසියාගේ බලය සම්බන්ධව කතාවකට අපිට එන්න පුළුවන් නම් ඉස්සරහට අපි
විරාමයෙන් අනතුරුව ඔබ මුණ ගැහෙන්නම් ටිකක් මේක ටිකක් න්‍යායිකයි ටිකක් සංකීර්ණ වන්නත් පුළුවන් නමුත් සරලයි අපි ගිහලා එන්න විරාමයට. රට හදන මිනිසුන්ගේ වේදිකාව. ඔබ නැවතත් රට හදන වේදිකාව දිහා බලාගෙන ඉන්න කියන ජනපෞර. අපි බොහොම නිදහස් කතාබහක් බොහොම සංයමයෙන් මේ කතාබහ හැමින් හැමින් ඔබේ ජීවිතයට අරගෙන එන්නේ. අපි යම් දේවල් මේ ගැනීම විතරක් නෙවෙයි වඩා වැදගත් වෙන්නේ ජීර්ණය කර ගැනීම. ඔබ දන්නවා මේ ආහාර විද්‍යාව වෙනුවත් අපි මේ ආහාර අරගෙන කුසට පුරවා ගැනීම නෙවෙයි එහි ප්‍රතිඵලය බවට පත්වෙන්නේ හිතින් පෝෂ්‍ය පදාර්ථ මගේ ජීවිතයට උරා ගැනීම කියන කාරණේ. වගේම තමයි අපි දහම කියන්නේ සුනාත ධාරේ චරාත ධම්ම කියන්නේ හැසිරෙන කලින් ධාරණය ජීර්ණය කරගන්න වෙනවා. ඒකට දැන් ප්‍රශ්න තියෙන හැම තැනම ඇහෙනවා අපිට හැම තැනම ඇහෙනවා හැම තැනම පේනවා. හැබැයි මේවා ජීර්ණ වෙලා එහි අන්තිම ප්‍රතිඵලය කොහෙටද ගමන් කරන්න කියලා පොඩි සැකයකුත් එනවා අපට. දැන් අපි ටිකක් ගත්තොත් එහෙම මේක මේක රටේ හැදෑරීමට ප්‍රවේශයන් අඩුවෙන්නේ. ඒ කියන්නේ එයම වාසියක් වෙලා තියෙනවා කිසියම් ආකාරයක මේ අය ජනතාව ඒ දෘෂ්ටිවාදී කණ්ඩායම් ඇතුළට එක එක තැන්වලට ඇදගෙන යන්න. මේකේ අවාසිය මොකද්ද අපිට? දැන් මේ දැන් තියෙන රට අපි ගැනීමේ දැන් අපිට රටක් මුණ ගැහිලා තියෙනවානේ. මේ රට නිකම් මුණ ගැහුන්නේ නැහැනේ. ඒ කියන්නේ අපි කිසියම් සැලසුම් සහගත කාගේ හෝ සැලසුම් සහගත ක්‍රියාවලියකින් තමයි මට මගේ ජීවිතයත් මේ මොහොතත් මුණ ගැහිලා තියෙන්නේ. මේ මොහොතේ මගේ ජීවිතයට අත්වෙලා තියෙන ඉරණම ප්‍රශ්නය මගේ ලෙඩේ හරි ලෙඩක් හරි මොනවා හරි මේ සියල්ල එහෙම කිසියම් ගමනක අපි මුණ ගැහෙන දේවල්. ඒකෝද මේ දේශපාලනේ නොදන්නාකම අපිට කොයිතරම් බලපෑවද ඉතිහාසයේ? ඔව් මං හිතන්නේ විශේෂයෙන්ම මේ නොදන්නාකම අපිට එන්නේ මේ යටත් විත්තරණයෙන් පස්සේ. ඉතිහාසයේ අපි ගත්තොත් ඈත ඉතිහාසයට ගියොත් අපේ රටේ හිටපු ජනතාව පාලකයෝ දැනන් හිටියා අපේ ක්‍රමයේ මොකද්ද අපේ සිස්ටම් එක මොකද්ද කියලා. මේ තියෙන වර්තමාන මේ නූතන මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී රටාව නෙවෙයි අපිටම ආවෙනික වෙච්ච අපේම පරිපාලන රටාවක් අපේම රාජ්‍ය පාලන ක්‍රමවේදයක් තිබුණා. ඒක ඇතුලේ රජු හිටියා ජනතාව හිටියා මහා සංඝයා වහන්සේ හිටියා ආයතන තුනකින් මේ රට පාලනය වුණා. මේක තමයි අපේ ඉතිහාසය. අපේ ඉතිහාසයේ රජ ඉන්නවා ජනතාව ඉන්නවා මහා සංග්‍රහණේ ඉන්නවා. ඒතර ඔය ප්‍රධාන කණු තුනක් තමයි මේ රට පාලනය කිරීමේ ප්‍රධාන ක්‍රියාවලිය කරේ. ඒතකොට ඒ හැම කෙනෙක්ම තමන්ට නිශ්චිත වෙච්ච කාරණා තමන්ගේ කාර්යභාරය තමන් කළ යුත්තේ කුමක්ද භූමිකාවන් සියල්ල හොඳින් කියවාගත සමාජයක් තිබුණා. හැබැයි මේ අවුරුදු 500කට විතර මේ රට යටත් වෙලා අරාජික වෙලා බිඳ වැටුණාට පස්සේ නිර්මාණය වෙන රට ඒක අපි 48 නිදහස ගත්තා කිව්වට අපේ කියවීම තියෙන්නේ ඒක ඇත්ත නිදහසක් නෙවෙයි. ඒක අපිව රවට්ටලා දුන්න පොඩි සෙල්ලමක්. 72 අපි ජනරජයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ වෙනකම්ම අපි දැනන් හිටියේ නැහැ මේක මේ අර්ධයට සිට රාජ්‍යයක් කියන ඩොමිනියන් රටක් කියන කතාව. එතකොට ඒක ඇතුලේ අපිට නිදහස් දුන්නා කියලා පෙන්නලා ඒගොල්ලෝ හදපු ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදය උන්ට අවශ්‍ය වුණා අපේ මිනිස්සු දේශපාලනික වශයෙන් බුද්ධිමත් වෙලා තීරණ ගන්න තැනට ආවොත් ඔවුන්ගේ යටත් විත්තේ ඩොමිනියන් තත්ත්වය පවත්වාගෙන යන්න අමාරුයි. ඒ නිසා ඔවුන් මොකද්ද කරේ? යම් යම් පුංචි පුංචි කාරණා ටිකක් අපෙන් ඈත් කරා. මේ ඉතිහාසයේ වගේ කාරණා. මේ සාහිත්‍ය. ඒ කියන්නේ මේ විචාරශීලී මනස ඇතුළේ ඇයි මේක මෙහෙම වෙන්නේ? ඇයි තාම අපි ඇයි රාජ්‍ය ලාංඡනයේ උඩින් ඔටුන්නක් තියෙන්නේ? විචාරණය කරන්න පුළුවන් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන්. ඇයි අපි නිදහස් නම් මහරජිනේ අපේ ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්නේ? ඇයි අපේ ආර්ථික මර්මස්ථාන සියල්ලේ අවසාන පාලකයා එංගලන්තින්න සුද්දෙක් වෙන්නේ? පාලට ගියාම ඇයි ගොවියා හරකට වැන්දේ ගහට වැන්දේ කමතට වැන්දේ? ඒ විචාරශීලී හැමතැනම ඒ විචාරශීලී මනස ඇතිවෙනවා. එතකොට ඒක නැති කරන්න ඕන වැට් ටික හැදුවා. ඒ වගේම තමයි දේශපාලන වශයෙන් සවිඥානික වුණොත් මේක පාලනය කරන්න අමාරුයි. හිණ දෙය හංගින් නැහැ. දැනීමක් එනකොට බුද්ධියක් එනකොට දැක්මක් එනකොට අයිතිවාසිකම් තේරෙනවා. ඒක ඉල්ලනවා. බලය තමයි දේශපාලනය කියන්නේ බලය. එතකොට මේ බලය කියන එක තමන්ට අයිති දෙයක් කියලා මිනිස්සු දන්නවා. අද මේ රටේ ඉන්න බහුතරය ජනතාව දන්නේ මේ දේශපාලනයෙන් මේ ඡන්ද මේ මොන දේ කරත් බලය අයිති තමන්ට කියන එක. බලය අයිති මහජනතාවට.
පුරවැසියන්ට කාගෙද බලේ? කාගෙද බලේ? පුරවැසියන්ගේ බලේ. ඒ අයිති තමන්ට අයිති කියන එක. හැබැයි ඊයේ පහුගිය කාලේ නම් පුංච පුංච ඕක යම් යම් තැන්වලින් මතුනේ. හැබැයි ඒක හරි හරි තැන්වල දිශාවල පරිවර්තනය වුණේ නැහැ. එතකොට අපි ප්‍රධාන වශයෙන් දකින දෙයක් තමයි මේ දේශපාලන සංවිඥානික බව දෙන එක නැවැත්තුවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් තමයි අද අපි භුක්ති විඳින්නේ. මම හිතන්නේ ඔබේ පියා මට සමාවෙන්න රෝණ විජේවීර සහෝදරයා යම් ආකාරයක ඒ විත්තකේ තමයි මේ පුරවන්න උත්සාහ කරන්නේ. ඉතිහාසයේ තේරුම් ගත්ත යම් දවසක අනිවාර්යයෙන්ම. එතකොට ඔහුට මේ සමාජ ගැන හොඳ කිවිීමක් තිබුණා. එතකොට ලංකාවේ පාසල් අධ්‍යාපනයෙන් හදන විශ්වවිද්‍යාලෙන් එළියට එන තරුණයාට දීපු නැති කෑල්ලක් තිබුණානේ. ඕක තමයි පන්ති පහෙන් දුන්නේ. එතකොට මොකද වුනේ? අද පහ ප්‍රමාණවත්ද? අද නම් මං හිතන්නේ දැන් බෑ පහක් දැන් ලොකු රව ගොඩක් කොන වෙනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ එදා තිබ්බ ජනතා විමුක්ති පෙරමුණට වැඩිපුරම එකතු වුණේ උගත් ග්‍රාමීය තරුණයා. ලංකාවේ උගත් ග්‍රාමීය තරුණයා. රැකියා විරහිත භාවය ඒ ප්‍රශ්න ටික තිබුණා. හැබැයි ඒ හින්දාම නෙවෙයි. රස්සා නැති හින්දාම නෙවෙයි. ඔවුන්ට යම් දෙයක් තේරුණා. මේ කම්කරු 71 කැරැල්ල කම්කරු අර්ගලයන් නෙවෙයි. කම්කරුව මේ සටන් කරපු දෙයක් නෙවෙයි. පඩි වැඩි කරන්නේ ඒ කම්කරු හැඩේ තිබුණා වාම හැඩේ හින්දා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ ජාතික වශයෙන් මේ රටේ ගැඹුර දැකලා කරපු අරගලයක්. එතකොට ඒකට ඔහුට මේ සමාජය හදන්න පුළුවන් වුණේ ඔහුගේ ඇත්ත කතාව දැනුම පද්ධතිය සමාජයට දුන්න ඒ අධ්‍යාපනය ඔහු සමාජයට දුන්න. ඒ සමාජයෙන් අධ්‍යාපනය ගත්තම තරුණයා නැගිටිනවා. දැන් ආයි මේ දැනුම් පද්ධතිය සෝෂල් මීඩියා ඇතුලේ මේ ඇතුලේ ෂෙයා වෙනවා. මිනිස්සු කතා කරනවා, මිනිස්සු ප්‍රශ්න කරනවා, මිනිස්සු හොයනවා දේවල්. එතකොට ඒක විධිමත් කරලා දෙන එක තමයි අපේ යුතුකම් වෙන්න ඕනේ කියන එක අපි දැන් අපි කියන්නේ අර්ගල වලට යන්න ඕනේ කියලා, සන්නද්ධ අර්ගල වලට. නමුත් මේ සමාජයේ ජනතාව කියන පුරවැසිය තීරුම් ගන්න ඕනේ තමන්ගේ අයිතිය මොකද්ද? තමන්ගේ බලය මොකද්ද කියලා. සමාජයේ බොර කරලා තියෙනවා. දැන් සමාජයේ බොර කරපුවාම ඇතුළේ පේන්නේ ඒ මඩ කරලා මේවා කරලා මේ සමාජ මාධ්‍ය ඇතුළේත් ඒවා එන්නේ නැති වෙන විදිහට හදලා තියෙන්නේ. ඒ වගේම තේ අර මහපු එක තමයි ලංකාවට දැන් මේ වෙනකන් දැක්මක් නැහැ. දෘෂ්ටියක් නැහැ මේ රට. අපි කොහේද යන්නේ, අපි කවුද කියලා අපිට කියවීමක් නැහැ. ශ්‍රී ලංකාවේ කියන්නේ කවුද? අඬ ගහපු දැන්ට යනවා. ඔහේ යනවා. UNP එක්කෙනා කවුද කියලා කියවීමක් තියෙනවා. JVP එක්කෙනා කවුද කියලා කියවීමක් තියෙනවා. පොහොට්ටුයි හරි ශ්‍රී ලංකාවේ එක්කෙනා කවුද කියලා කියවීමක් තියෙනවා. ඒ කියන්නේ පක්ෂවලට අදාළව කියවීමක් තියෙනවා. හැබැයි ලාංකිකයා කවුද කියලා? ශ්‍රී ලංකාවේ පුරවැසියා කවුද කියලා නැහැ. කියවීමක් නැහැ. ඒතර ඒක එහෙම කියවීමක් නැති තැන මේ කිසිම පක්ෂයක් අර ලිදර වැටිච්ච මිනිස්සු ටික එහෙම තැන් තැන්වල ඉන්නා වගේ මේ කවුරුත් ඒ ලාංකික මිනිහා කියන කෙනා ගැන කියවීමක් දෙන්නේ නැහැ. ඒ ලාංකික මිනිහා ගැන කියවීමක් දෙන්නේ නැතිකොට මේ කියන දේශපාලනේ මේ අධ්‍යාපනයේ මේ කිසිදයක් එන්නේ නැහැ. ඒ පාසල් අධ්‍යාපනය අපි කලින් වතාවේ කතා කරනකොට අපි පැහැදිලිවම කතා කරපු දෙයක් තමයි මේ සමාජයේ ලොකු අඩුවක් තියෙනවා. මේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන කියන කාරණා. ඒතකොට අපි විශ්වාස කරනවා මේ දෘෂ්ටිවාදයක් දැක්මක් ඉස්සර රටකට පහළ වෙන්න ඕනේ. මෙන්නත් කවුරු හරි නායකයෝ ටිකක් මේක බිහි කරන්න ඕනේ. يعني බිහි කළා මේක ජනතාවට පොවන්න ඕනේ. මේක තමයි අපේ දෘෂ්ටිය. ලාංකිකයා කියන්නේ මෙන්න මෙහෙම මිනිහෙක්. ඒ මෙහෙම මිනිහෙක් කියලා හදන ලාංකිකයට රතුපක්ෂ වෙන්න පුළුවන්, නිල්පක්ෂ වෙන්න පුළුවන්, කොළපක්ෂ වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලාංකිකයා ඊට උඩින් ලාංකිකයා හැදෙන්න ඕනේ. ඒ ලාංකිකයා දෙමළ වෙන්න පුළුවන්, මේ සිංහල වෙන්න පුළුවන්, බර්ගර් වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. අපි ලාංකිකයේ උඩින් ඉන්න ඕනේ. ලාංකිකය හැදෙන්න ඕනේ. ලාංකිකයට පුළුවන් හින්දු වෙන්න, බෞද්ධ වෙන්න, මුස්ලිම් වෙන්න, ක්‍රිස්තියානි වෙන්න. ලාංකිකය උඩින් තියෙන්න ඕනේ. ඒ දෘෂ්ටිය දැක්ම ඇතුළේ තමයි ඊළඟට ඔහුට එන්නේ තමන් කවුද, මම පුරවැසියෙක් වශයෙන් මගේ අයිතිය මොකද්ද, මගේ බලය මොකද්ද කියන එකේ දැනුවත් කිරීම එන්නේ ඊට පස්සේ. මා කියලා කෙනෙක් මා තුළ හුස්ම ගන්නවා කියලා අපිට තේරෙයි. මා කියලා කෙනෙක් මා ඇතුළේ ජීවත් වෙනවා කියලා අපිට තේරෙන්න ගන්නේ ඔබට ඔබ මුණ ගැසුණොත් පමණයි. ඉතින් මම හිතනවා මේක තා වැදගත් කතාබහක් බවට පත් වුණා. මේ මන්දයත් දැන් එකක් තමයි ඔබට ඔබව කේවා ගැනීමට අපි පොඩි දුන්නා පොඩි ගමන් මාර්ගයක්. අනිත් පැත්තෙන් ගත්තාම අපි මේ ලිං වලට වැටිච්ච සෑම මිනිසෙකුටම ලිඳෙන් ගොඩේමට මගක් තිබිය යුතුය කියන කාරණයක් එක්කම අනිවාර්යෙන්ම අපි මේ රට සාමාන්‍යයෙන් ගත්තොත් ඔබේ වාහනය කිසියම් පුද්ගලයෙක් ඉල්ලගෙන ගියා නම් ඒ වාහනය ආපසු කෙනත් බාර දෙනකොට ඒ වාහනේ තිබුණු තත්වයෙන් බාර දෙන්න ඕනේ. අපි මේ ණය නැති රටක් තමයි ගන්නේ. හැබැයි ආපහු ඒකම ණය කරලා බාර දෙනකොට අපි ප්‍රශ්න කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඔබ කිව්වෝ මේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතීන් මේ ගත්ත හෙළේ අපි වෙන නමකුත් දාලා අපිට බාර දෙනවා අවුරුදු 500 කට පස්සේ වෙන නමකින්. ඒක කවුරුවත් ප්‍රශ්න කළේ නැහැ. අපි ගත්ත එක නෙමෙයි අපි දුන්නේ. සාමාන්‍යයෙන් ඔබ
ඔබේ ගෙදරින් පුංචි බඩුවක් අල්ලපු ගෙදර ටෙල්ලගත් ඔබ බාණ්ඩ ආපහු ඒ තත්වයෙන් ගෙනත් දිරලද කියලා බලන්න. හැබැයි රට බැලුවේ නෑ අපි. දායිඳන්ගේ රට අපේ තිබුණු තත්ත්වයේ පරීක්ෂා නොකළ නිසා, පුරවැසිය අහිමි වුණ නිසා ඒ අපට රට අහිමි වුණා. ඒ ටිකක් එහෙම ඔබ හිතනවා ඇති, මේක ධනාත්මක දේවල් නෙවෙයි. හැබැයි ඇත්ත තත්ත්වයේ කතා නොකර රෝගියා රෝගය හරියට හෙළිදරව් නොකරන තාක්කල් වෛද්‍යවරයෙකුට බෑ මේ නිසි ප්‍රතිකාර කරන්න. ඒ නිසා දැන් ඔය හැම වෛද්‍යවරයෙක්ම රෝගියා කියපු වේදනාවන් කැක්කුම් සහ ඒ තියෙන රෝග නිදාන වලට නෙවෙයි මේ බෙහෙත් ටික අරන් ඇවිල්ලා ඉන්නේ. දන්නේ අපි, ඔබ හිතන්න. අන්න ඒ සඳහා තමයි අලුත් කියවීමක්, අලුත් දැනුම් පද්ධතියක් අපේ ජීවිතයට වැදගත් වෙන්නේ. ජනපෞර නිමා කරන්න සූදානම්. ස්තුතියි දෙවන පරපුර නිර්මාතෘ, ඒ වගේම දෙවන පරපුර නායක හුදු විජේ වීරඔබට. අපි ආයෙත් දවසක ඔබව හමුවනවා. අපි රැඳෙන්න අප සමග ඔබට ජයග්‍රහයි සතිය. ලෝකේ ජීවත්වන සෑම ජනකොටසකටම ඒ ජනකොටසට ආවේනික වූ උරුම වූ දැක්මක් නැත්තම් දර්ශනයක් තියෙනවා. ඒ දැක්ම, ඒ දර්ශනය මත තමයි ඔවුන් ඒ ජීවත් වෙන්නේ. දැන් ලංකාවේ ජනතාවට තිබුණා ලාංකිකයන්ට එවැනි දර්ශනයක් ඉදිරි ඉස්සර කාලේ. නමුත් අද වෙනකොට අපි දර්ශනයක් නැති ඉබාගාත යන ජනකොටසක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම තීරණය කළා ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකික ජනතාවට දර්ශනයක් සපයන්න මොනවා හරි දෙයක් මගේ අතින් කෙරෙන්න ඕන කියලා. ඒ තීරණය කළ තමයි මෙම වැඩසටහනට දායකත්වය සපයන්න මම තීරණය කළේ.